අන්තර්ජාල සදහම් සන් නිවිධනී. පරමාදර්ශී YouTubeුබ් නාලිකාව සිත නිවන බුදුබන. කොච්චර කලබල වෙලා හිටියත්. වටපිටාමිනිස්සු කලබලවෙේ. අනේ අම් මමිය යන්න යන්නේ තාත්තමය යන්න හදන්නේ. අනේ මගේ පුතාදරුවමිය යන්න හදන්නේ කියලා ඉස්පිරිතාලෙද ගෙදරදි සම් දෙවනක් කරයි සමහරවිට පින්වන්නේ. හැබැයි ඔබ කලබල වෙන්නේ පා. මතකතියාගන්න කවුරු කොහොම කෑගැහවුවත්. ඔබේ බිරිඳ ස්වාමයා දරූ කවුරු කෑගැහුවත් ඔබේ අම්මතාත්තා කොහොම හැසිරුනත් ඔබ තමයි දැම් මැරෙන්න සූධනමින් ඉන්නේ මරණ මංචකය ඔබයි ඉන්නේ. ඉතින් ඒනිසා පිින්වත්න ඔබ නිත්තරම හිතන්න නිත්තරම කල්පනා කරන්න මම මැරුණොත් එහෙම. මේගොල්ලො අඩන දොඩන වැලපෙන කවුරුත් මාත එක්කෙන්නේ. හැබැයි මේගොල්ලො කෙරෙහි මගේ සිත ඇලුණනොත් එහෙම. ගේ අම්ම කෙහිවේවා මගේ තාත්තා කෙරෙහිවේවා මගේ දරුව කෙරෙහි වේවා. බිරිඳ ස්වාමියා කෙරෙවේවා මේ කවුරු හරි කෙරෙහි. මගේ සිත ඇලුුණොත්තේම අනිවාරයම මට හොඳ බවයක් ලබා ගන්ට බැරිවෙනවා. එය නිසා මම කළ යුත්තේ මගේ ජීවිතය සුවපත් කරගන්න අන්න එතනදෝ බාත්මාර්ථකාමී වෙන්න ඕනේ. නැත්තං එතනදි මේ අනුන්ට කරන්න කියලා අනු එෙනුවෙන් කියලා නේ මං ැරුණොත් මගේ දරුවන්ට මොක්වෙේද. ම් මැරුණුත් මගේ ස්වාමියයාට බිරිඳට මොකක් වෙේද. මගේ දේපලවල්ට මනාවිද ඕහවා ගෙනන හිත හිත ඉන්න වෙලාවක් නෑපින්වත්න්නේ. මැරෙනකොට ඕවා ගැන අබමල් රියනුවකින්වත් ඉතන්න වෙලාවක් නෑ. හේතුව තමයි දැන් ඉන්නේ තමන්ට තමන් විතරයි. තමන්ට තමන් තනියම යන ගම නක්තියෙන්න්නේ. එතකොට පින්වත් නෙත්තනීඉදං ඔය අම් වැඩකුට්නෑ තාත්ත වැඩකුට්නෑ දරමල්ව වැඩකුට්නෑ ගෙවල් ොරවල් වල ඉඩකඩංවල ඔපපු තිරප්පු වැඩකුට්න. ඔයත් සියල්ලම දාලා ධනයදාලා සල්ලි දාලා සේපපෝල ගොඩ ගහපුේ්වය අරවයි මෙව්වයි රත්තරම් බඩු කනකර ඔක්කෝම තියල යන්න පින්වන්නේ. සබ්බදානන් ධම්මදානංචිනාත සියලු දාානයන් පරදා ධර්මදාානය ජයගනී. විඩාබර වූ ඔබේ සිතට සැනසුමගිෙන එන සිත නිවන බුදුබන YouTubeුබ නාලිකාවී දම් සභහමන්න පේට අද වැඩමකොට වදාලේ. බොරැල්ල ශ්‍රී ලංකාරාව මහා විහාරවාසී සිත නිවන බුදුබණ YouTubeුබ නාලිකාවේ ප්‍රධහන අනුශාසක පූජනීය උනුමතුරපුුබුලේ පියදස්සී ස්වාමීින් වහන්සේ. අපි පාද නමස්කාර පූර්වකව සාදුනධින්යුක්තව පිළිගනිමු අවස්සරයි අපේ හාමුදුරුවනේ සාතුූ, සාධූ සාතුූ. සමන්තා චක්කවාලෙසු අත්ත්‍රාගට්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොක්කදං ධම්ම සවනකාලෝ අයම් බදන්තා ධම්ම සවන කාලෝ අයම් බදන්තා දම්ම සවන කාලෝ අයා බදන්තා නමුතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුෝතස්ස භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවෙතෝ අරහතෝ ස සම්බුද්දස් ඒ භාග්‍යවත්තුූ, අරහත්තු දස බලධාරී, සම්මා සම් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා, සාධහු සාධහු, සාධහු. සද්ධර්ම ශ්‍රවනාබිහි ලාසී, සිතනිවන බුදුබන YouTube නා ශ්‍රවනය කරන ශ්‍රද්ධහා බුද්ධි සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නී අදත් ඔබ සිතනිවන බුදුබන YouTubeුබ් නාලිකාව ශ්‍රවණය කරමින් බලාපොරොත්තු වන්නේ මේ වෙලාවට නියමිතව විකාශය කරවනු ලබන දායකත්ව ධර්මානු ශාසනාවකට පත් ඔබගේ සවන් පත්න් යොමුකරන්නටයි. අදම උතුම් ධර්මානු ශාසනාව වෙනුවෙන්, පිංබර දායකත්වේ ගෙන කටයුතු කරන්නේ, බෙලියත්ත ඔවිලාන මහගෙදර නිවසේ පදිංචි සැඳහැවත් කුල උපාසිකා මාතාවක් වන බිල්ලද්දර ගමගේ සුනිලාවති මැනිියන් දැනට අසනීපතත්වයෙන් පසුවන බැවින්, එතුමයට නිදුක් නිරෝගී දීර්ඝාෞෂ ප්‍රාර්ථනා කරමින්, එවගේම එතුමිය ප්‍රාර්ථනා කරන බෝධියකින්, ඉක්මණින් සහ පහසුවෙන් සම්බුද්ධ ශාසනයක් තුළ ධර්මාවබෝධය සාක්ෂාත්වේවායි ප්‍රාර්ථනා කරමින්, එතුමියගේ වැඩිමහල් දියනියවන සෝමලතා එදිරිසිංහ බෑනනුවන් වන කෝරලේ ආරච්චිගේ සිරිපාල රන් මොනගුරන් තිදෙන සහ මිනිබිරියවිසින් තමයි අද මේ ධර්මානු ශාස්සනාාව වෙනුවෙන් පින්බර දායකත්වය ගෙන කටයුතු කරන්නේ. ඉතින් ඒ ප්‍රධාන අරමුණ බවට පත්තිච්ච බෙලියත්වො ඔවිලාන මහගෙදර නිවස්සේ, පිංවත් විල්ලද්දර ගමගේ සුනිලාවති උපාසක අම්මා එතුමිය සැඳැහැවත් කුල උපාසිකාමාතාවක්. එතුමිය දැනට අසනීපතත්වයෙන් පසුවෙනවා. ඒ අම්මට නිරෝගී සම්පත්තිය දීර්ඝා ුෂ ප්‍රාර්ථනා කරනවා, ඒ අම්මට වැලඳී තිබෙන සියලූම රෝගාබාධයක්. දුරුවෙලා එතුමියට නිදුක් නිරෝගී සුව ලැබේවා, එතුමියට ප්‍රාර්ථනා කරන බෝධයක් වේද ඒ බෝධියයෙන් ඉක්මනිින් පහසුආකාරයකින් සුක පටිපදාවකින් මේ සම්මා සම්බුද්ධ ශාසනයක් තුළ, ධර්මාවබෝධය සාක්ෂාත්වේවා කියන ඉතසිත් ප්‍රාර්ථනාව ඇතිවයි අද මේ ධර්මානු ශාසනාව වෙනුවෙන්. අපි සිතනිවන බුදුබන YouTubeටයුබ නාලිකාව ඔස්සේ, මේ ධර්මානු ශාසනාව විකාශය කරවන්නේ. ඉතින් අපි යම්මට ආශුරුවාද කරමු සෙත් පතමු. අදද අපි මේ ශ්‍රවණය කරන. උතුම් වූ සද්ධරමාණු ශාසනාවේ බලයෙන්. එමෑැණියන්ට ඉක්මන් සුවය නීරෝගී භාවය දීර්ගාාවෂයම ලැබේවා.ඒගේ විශේෂයෙන්ම එතුමියගේ වැඩිමහල් දියණිය ඒවගේම බෑනනුවන් දරුවන් ඒදායගේ දරුවන් මුණුපුුරන් තිදෙනා මිනිබිරි ඇතුළු හැම දෙනාටමත් මේ උතුම් කුසල්, ඒ කාන්තයෙන්ම ආශුරුවාද පැතුමක්ම වේවා හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව අතරතුරදීම. ඒ කාන්ත වශයෙන් මගඵල පිළිවෙලින් සුකපටිපදාවකින් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම්මූ චතුරාර්ය සත්‍ය ධර්මයම සාක්ෂාත්වේවා කියන. බලාපොරොත්තුව ප්‍රාර්ථනාව සිත්තුල මුදුන් පත්කරගෙන අදත්න් හැම දෙනාම බණ අහන්නට සූදානම් වෙමු. පිින්වත්නි අද වන බුදුබන යුටයුබ් නාලිකාව ඔස්සේ අපි මේ ධර්මානු ශාසනාව වෙනුවෙන් මාතෘකා හැටියට තබාගන්නට ය දුනා මරණ මංචකයේදී ඇතිවන සිතුවිලි. පිළිබඳව පින්වත් ඔබට කෙටියෙන් නමුත් විග්‍රහයක් කරලා දෙන්නට. මරණ මංචකයේදී කොහොමද අපේ අපේ හිතට ඇතිවන සිතුවිලි මොන වගේද. ඒ වගේම තමයි ඒ සිතුවිලි හදාගන්න ඒ. පුුණ්‍ය චේතනාවන් වලට හදාගන්නේ කොහොමද. ඒවගේමයි ඒ සිතුවිලි වලින්. අපි පාපී චේතනාවලින් ගැලවෙලා පුළුවන්තරං ආරක්ෂාකාරීව. නිදහස් නිවහල් මරණයකට මහුණ දෙන්නේ කොහොමද, මරණමංචකයේ අසරණ නොවන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි, අපි අදමී උත්තුම් ධර්මානු ශාසනාව තුළින්. සාකච්ඡා කරන්ට බලාපොරොත්තු වන්නේ. පින්වත්නීට මත්තෙන් ධර්මය පිළිබඳව පොඩ්ඩක් ඔබට පහදල දෙනවනං, ඒ කාන්තයෙන්ම පින්වත්නී අපි ධර්මයට කැමැතිවිය යුතුයි. අපි මිත්‍ය දුෂ්ටික දේවල් පසු පස්සේ යනවනං ඒවා අතහැරිය යුතුයි. සම්මාදිට්ටිකව ම අපේ ජීවිත ගත කළ යුතුයි. ඒවගේම තමයි ධර්මය තුළට එන කෙනා. දම්ම කාමෝ බවං හෝතීයි. ධර්මය තුළට එනකෙන ඒ කාන්තයෙන්ම දියුණු වෙනවා. හැබැයි පින්වත්න ධර්මයට යමෙක් දේශ කරනවනම්. තරහා කරනවනන් ධර්මයට යමෙක්. ඒ පලිගැනීමේ චේතනාවන් තරහත් දේශචේතනාවන් නිසා පිින්වත්නි ඒ කාන්තයෙන්ම ඔවුන් පරිහානියට පත්වෙලා යනවා. ඉතිං අපි ඒකයි කියන්නේ පුළුවන්තරං ඔබ ධර්මයට සමීපවෙන්න කියලා. අපි කුමන ආසාාවකින්, කුමන ත්‍රෘෂ්ණාවකින් ජීවත්උනත්න්, අපි ධර්මයත් එක්ක නැත්තම් පින්වත්න අනිවාරයෙන්ම පිරිහිලා යනවා. අපි ධරමයට පුළුවන්තරං ලැදියාවකින් කටයුතු කරනකොට, අපේ මරණ මංචකයේදී අපි අසරණ වෙන්නේ නෑ. ද අපේ මාතෘකාව තමයි මරණ මංචකයේදී අසරණ නොවීමට කොහොමද මේ ධර්මේ භාවිතා කරන්නේ. අපේ හිත හදා ගන්නේ. අන්න. ඔබ නිත්තරම හිතන්න පින්වටනී ධර්මය තුළට ඔබ සමීපවෙන්න සමීපවෙන්න ඔබේ ජීවිතය පුදුමාකාරවිදිහට සාර්ථක වෙනවා. වැරදි වැඩවලට ගිය පෝබේ ජීවිතය හරි වැඩවලට හොඳ වැඩවලට යොමු වෙනවා. එවගේම තමයි කරදර බාධක මත්තෙ නැහිච්ච ඔබේ ජීවිතයෙන් කරදරබාදක ඇත් වෙලා යනවා. එනිසා පුළුවවාන් තරං අපි කියන්නේකයි? ධර්මයට පුළවාන් තරං සමීපවෙන්න. දම්ම කාමෝ බවං හෝතීකිව්වේකයි. ධර්මයට කැමති වෙන කෙනා දියුණු වෙනවා. දම්ම දෙස්සී පරාභවෝ ධර්මයට දවේශ කරන කෙනා, ඒ කාන්තේෙන්ම පරිහානියට පත්වෙලා යනවා නියතයි. එනිසා ඔබ පුළවාන් තරන් ධර්මයට සමීප වෙන එක තමයි මේ වෙලාවෙ කළ යුත්ති. හනම් පින්වත්න අපි කතා කරමු. මරණ මං්චකය ගැන අපි මොහොතක් කල්පනා කරමුක. බුදුහාමුදුරුවෝ මරණය පිළිබඳව නිතර සිහි කරන්න කියලා අපට වදාරා. කොහොමද වදාලේ මරණ සති භික්කවේ භාාවේත. මහණනි මරණ සතිය වඩන්න. මරණ සති භික්කවේ භාවිතාය බහුලී කතාය. මහනනි මරණ සතිය වනාහි හොඳින් වඩන්න. බුහෝසේ වඩන්න. භාවිතාය බහුලී කතාය. එතකොට පිින්වත්නී මේ මරණ සතිය වඩන කෙනාට ඒ කාන්තයෙන්ම, මරණ මංචකයේදී බයක් ඇතිවන්නේ නැහැ. ඒයන්නේ මිය යන මොහොත්තේදී ඇත්තරම පින්වත්නි අපි ඔය කොච්චර කිවත් අපි මැරෙන්න්න බයනෑ. අපි මාරයාට බයනෑ, අපි ඔය කාටවත් බයනෑ පුළුවන්නන් අපි ෝ මරපල්ලෑවිල්ලා හොම කිව්වට පින්වත්න්නේ හැමෝම මැරෙන්න බයයි. මරණ මංචකයේදි ගොඩාත්ධෙනෙක් අසරණ වෙනවා. ඒවගේම තමයි පින්වත්න්නේ මරණ මංචකයේදිී බොහෝ දෙනෙකින්. කියවන්න ගන්නවා තමන් කරපු කියපු දේවල්. තමං කරපු කියපු දේවල් කියවන්න අරගන්නවා. ඒක ඇන්නෙ තේරෙන්න පටංගත්ත කාලිනං අවුරුදු දෙකද තුනද ඒ කාලි ඉනම්ම තමංගි හිතේ රැස්විච්ච අකුසල සංස්කාර. ඒවගේම තමයි නොේකුත් අඩුපාඩු. පවු වැඩ සිහිපත්වෙනවා මරණ මං්චකේද. බුදුහාමුදුරු වදාාරන් නේකයි. ඒවා ඇතුළෙන් කුසල් සිත ඉස්මතුකර ගන්ටනං ඒ කාන්තේෙන්ම නිතර නිතරාපී මරණ සතිය වඩන්න ඕන්. අපි දකිින් ඕොන ඔන්න දැම්මම මියයන්න හදන කෙනෙක්. ඔන්න දැම්මම මරණ මංචකයට එළමිච්ච කෙනෙක්. එතකොට දැම් මේ මරණ මංචකයේදී මට මොන තරන්නං හිතේ අකුසල් සංස්කාර ඇතිවෙනවාද. මොනො ඇතිවෙන කුසල් ඕන්න දැම් මම මේ අවස්ථාව මැරෙන්න්නේ යනවනම්. ඔන්න මම සතෙක් මරපු එකක් මතක් වෙන්න පුළුවන්. හැබැයි පින්වත්න ඔබ ජීවිතේ හැමනිතරම සත්තු මරලා නෑන සමහර වෙලාවට මදුරුවෙ කැරපොත්තේ ඒ වගේ සතෙක් මරන්න පුළුවන්. එතකොට ඒ සතා මරපු එකම සිහිවෙනවන්නම්. සමහරවිට පින්වත්ී ඔබ සත්තුන්ගේ ජීවිත බේරපු අවස්ථාන් නැතුවම නෙවෙයිනි සමහර වෙලාවට පින්වත්න ඔබට සතෙක් මරන්න හිතිලා. අනේ පව්මේ සතා කියල හිතිලා අතෑරපු වෙලාවල් තියෙනවනේ අන්න ඒ වෙලාවක් සිහිකරගන්නට ඕන. මං මේ කියල දෙන්න පින්වන්නේ දැන් භාග්‍යතුන් වහන්සේ අපට වදාරන්න ඒකයි පුළවාන්තරං කුසල් සිතම මරණවංචකයේදී ස් මතුකරගන්න එක තමයි වටින්න පින්වන්නේ. නැත්තන් මේ අකුසල් සිතම අවදි වෙලා තිබොනොතින් න්නං ඒ කාන්තයෙන්ම පින්වත්න කරපු පව්වැඩ තමයි යොක්කම මතක්කවෙන්නේ හොරකමක් කලා කියල වැටහුනෝතින්. මරණ මංචකය දැන් ඔන්න දෙැම්ම මැරෙන්නෙ ඉන්නවා. ඉන්නකොට මම කෙනෙකුගේ දෙයක් කඩා වඩාගත්තා. පැහරගත්තා බලෙෙන් උදුරගත්තා. අන්නේ එක මතක්වෙන කොට පිින්වත්න්නේ. දීපු දානයක් සිහිපත්වෙෙන්න්න ටඕනි. බලෙෙන් උදුරගත්තා කියලා පිින්වත්න්නේ සමහර වෙලාවට අපි කොච්චර වනත්න් මනුස්සේ කන්න නැතුව බඩගින් ඉන්නකොට කන්න කෑමවෙේලක් හරි දීල තියෙනවනි. පිවත්න්නේ ම මේකට හොඳ මුදාහරණ කතාවක් කියන්නම් ත විස්ත්‍රහට යනකොට. ඇත්තරම කෙනෙක් හිතන්න පුලුවන් හෙනම් ඕන පවවැඩක් කරලා, පොඩි පිනක්කරගෙන ඕෝක මරණමංචකයේ දදි මතක්කර ගන්න නතියෙන කියලා. හැබැයි මෙහෙම දෙයක් මතක තියාගන්න පින්වන්නේ. එහෙමනම් වෙන්නේ නැහැ. මොකද හේතුව තමයි කෙනෙක් හිතනවන ඕනෑ තරම් පව්වැඩ කරලා, පොඩි පිනක් කරලා, මරණමංචකයේ ද හිතාදාගන්න. ඒම හිත හැදෙන්නේ. අපි දැකල තියෙනවා පින්වත්න්නේ සමහර වයසක උදවිය. මරණ මං්චකයට එළඹෙත්ම ඒ අයි කියවන්න පටන්ගන්නවා කරපු පවු්වැඩ. ඒවගේම තම හිතේ ඇතිවන තෘෂ්ණාවත් එක්ක ධනයට පුදුමාකා රාසාාවක් තියෙනවා. රත්තරම්බඩු ගෙවල් දොරවල් ඉඩකඩං ඔප්පු තිරප්පු මේවට ආසාාවල් තියනවා පින්වන්නේ. දැන් ඔය සමහර අම්මලා ඒවගේම තමයි සමහර තාත්තලා වයසට යද්දී දොරුවන් ඉඩකඩක් ලියන්නෑනිේ ලියන්නඇති හේතුව තමයි පින්වත්න්නේ ඔවුන්ට ඒවා කෙරේ තෘෂ්නා ඇැති වෙනවා. අලුමගානේ දරුවෙක්ටවත් ලියන්න ඊදාකට රත්තරම් බඩුවේම අහමුළුවල හංගනවා. ඒම හංගන්නේයයි ඔවුන් හිතනවා මරණයත් එක්කම මේවා අරගෙන යන්න පුළුවන් කියලා. හැබැයි මතකතියාගන්න පින්වත්න මරණයත් එක්ක කවදාකවත් මේවා අරගෙන යන්න බෑ මතකතියාගන්න ඕන මේ පණකෙන්ද කියලා කියන්නේ තන කොළ ගහක් අගතියන පිණිබිඳුවක් වගේ දෙයක්. එනිසා මේක කොයවෙලාවේ මහපොළොවට හතරගාතෙන් වැටයිද කියලා දන්නේනේ අපේ මේ කුණු ශරීරය. එනිසා පින්වත්න පුළුවන් තරම් මේ ලෞකික දේවල් රැස් නොකර තමන්ට අරගනයන්න පුළුවන් අනුගාමික නිධානයක් තමයි මේ වගින් ගරැස් කරගන්නට ඕන. අර කවියක් තියනවා පින්වත්න්නේ බණනම් නිබෝරූය මුනිවර ඉන්නේ. අයනම් නොතරය අද හාගන්නේ පණනම් තනආග පිණිබිඳුවන්නේ පිනනම් නොපාමා වමකරගන්නේ බණ කියන්න පින්වත්න කව දාකවත් බුදුවරුන්ගේ බණ බොරු කර බ. ඒ නිසා අපි ලෞකික වශයෙන් ගොඩගහන දේවල් කිසිවක් අපට අරගෙනයන්න බෑ. මතකතියාගන්න ඕන අපි මොකක් හරි දෙයක් අපේ ජීවිත, ගොඩගහන වනං. ඒවා ලෞකිකයට විතරක් පමණක් සෑහි. මරණයත් එක්ක කිසි දෙයක් අරගෙනයන්න බෑ. මේ ලෝකෙ රැස්කරපු දේල් ඒ නම්මිනිස්සූ ඔක්ක මරගණයන්න්නපයි. කවුරුත් අරගෙන ගියේ නෑ. ඒ සියල්ලම මේ ලෝකයේ දාලගිය. එනිසා පින්වත්නී අපට අරගෙන යන්න තියෙනෙ කුල් අකුසල් දෙක විතරයි. අපි වැඩියෙන් අකුසල්කරොත් වැඩියෙන් අකුසල් වලට අපාය උපදී. වැඩියෙන් කුසල් කරොත් කර කකුසල් වලට සුගතතියේ දදි්‍යලෝකෙ උපදී. ඉති ඒ බව කෙටියෙන් මතක තියාගන්න. ඉතින් ඒනිසා පින්වත්න මරණය ඉදිරියේ අසරණ නොවෙන්ට නං ඒ කාන්තයෙන්ම අපි කළයුත්තේ වෙන මොකක්වත්නෙ වෙයි කුසල් සිත ශක්තිමත් කරගන්නන්නේ එකයි කළ යුත්තිේ. ඔබ යම් කිසි විදිහකින්. අකුසල් චේතනාවක් ඔබට ඇතිවෙලා තිබෙනවා නම්. ඒ ඇතිවෙලා තිබ අකුසල් චේතනාව පාලනය කරගෙන කුසල් සිත අවධිකරගන්න ඔබ දක්ෂවෙන්නට ඕන. අපි සාමාන්‍ය පෘ්‍රතජජනයිනි අකුසල් කියන දේවල් අපේ හිතර නිතර ඇතිවෙනවනි මරණමංචකේද අකුසල චේතනාවක් ඇතිවුනොත්තිං ව අනිවාරෙන් දුගතිය එපදනවා. දැම ඔයි ගොඩාත් දෙනෙක් මරණමංචකයට පත්වෙනකොට දත් විලිස්සාගත්ත. මුව රෞද්ද්‍ර කරගත්ත අය දකින අපින්ගත්න. එහෙම එහෙම අය දකින්න හේතු ප්‍රධානම හේතුවත් තමයි අකුසල් තමන්ට මතක් වෙනවා. තමන් කරපු පවවැඩ තමන්ට මතක් වෙනවා. එනිසා ඒ අතරින් තමන් රැස්කරපු කුසලයක් තියෙනවන. සමහර විට දඹදිවවන්දනා කරලා තියෙන්න්න පුළුවන්. ඊළඟට ඔය බුද්ධ පූජාවන් වලට අතගහල තියෙන්න්න පුළුවන්. බෝධි පූජා තියල තියෙන්න්න පුළුවන්. දානමාන දීලතියෙන්න්න පුළුවන්. ඒට පින් රැස් කරලා යෙන්න පුුවන්. මොනවාහරි දෙයක් ක්‍රැස් කරලා තියෙනවන පිනක් හැටියට ඒ මොකක්කරි දෙයක් මතක් කරගන්න පුළුවන්. එනිසා පිින්වත්න දැන් තමන් මියයන්න ආසන්නයි. මරණයට පත්වෙෙන්න්න ආසන්නයි කියලා තමන්ට දැනෙනවන පින්වත්න දැන් මම සමහරවෙලාවට දරුණු රෝගා බාදයකට පත්වෙලා ඉන්න. ද ම හිතන් ො කටියෙන් හිතමක ම දැන් වයසයි. වයසට ගිල්ල වයස උපරිමයටට මං ඇල්ලා. දැම් මට නැගිටගන්න බෑ. හතරගාතෙන් නැගිට කෙලින් හිටගන්න බෑ මට. මම එතකොට මේ විදිහට කටයුතු කරන්න දැම් මට ඇවිදගන්න බෑ ඇඟට පණක් නෑ දැන් රූපකායෙන් විඤ්ඥාණය වෙන්වෙන්න්නගේ යනවා. එතකොට මට තේරෙනවා. මම දැම් මේ මරණයට පත්වෙන්නේ යන්නේ කියලා. එතකොට පින්වත්න මතකතියාගන්න ඕන ඒත් සමගම විඤ්ඥාණය වෙන්වෙනකොට අකුසලයක් මතක් ුණොත් එහෙම. අනිවාර්යෙන්ම දුගතිය තමයි යුත්පත්තිය ලබන්නේ. මතක තියාග අර කියන්නේ. සිතුුවත් බියකර වන අරතරයේ වැටුනොත් එක් සීය සතිසාක් නිරයේ බලවත් දුක්විඳී. නයකරදරයේ මදකුත් පිනකට නැත ආවසරයේ හිතුවත් පින්වත්නි බිය කරවනවලු. ඒකයන්නේ මේ නිරේදිහා යුතුදුම් සියද දුරෙන් න්නම් බලන් ඉන්න කෙනෙකුගේ ඇස් දෙක පුරණවලුුවය ගිනි ජාලාවට ඒ ගිනි ජාලාව තියෙන සැරට. ඉතින් එච්චර සර ඉගින්දර. එනිසා පින්වත්නී. අකුසලයක් සිහිපත්තුනොත් අනි වාරෙන්ම දුගතියටම තමයි යන්නේ. එනිසා මතකතියාගන්න ඕන. සුගතියකට යන්න. තමන්ග ජීවිතය සුගතියකට සිත පිහිටුවාගන්න. තමන් දක්ෂවෙන්නට ඕන. මරණ මංචකයේදි දත්විරිනිස්සා ගත්ත මිනිස්සු දැක්කොත් අනි වාරෙෙන්ම තමන් දුගතියමයි. ඊළඟට පින්වත්නි මරණ මංචකයේදි තිරිසං සත්තු දැක්කොත් එේන. තැන් ඔයි තිරිසං සත්තුත් එක්කම ජීවත් වෙලා. තිරිසං සත්තු වගේම හැසිරිලා මැරණ මිනිස්සු ඉන්නවනි. අනිවාරයම තිරිසංග ලෝකෙ උපදන්නේ. අර තියෙනව කවියක් තිරිසන් ජාතිය උපනාත්න් පවුකෝට අවසන් නොවබීය පවතිපිටපීට මන්දසන් සුන්කාම කුත්නැත සැමවීත සලසන්නේ කෙලේ සදසිීත පිනකට බලන්නනේ. තිරිසං ජාතියේ උපන්නොත් පවු කරලා කවදාකවත් ගැලවෙන්න බැරි ලුපින් වටන්නේ. පිටපිට බිය පවතිනවලු ඒ කියන්නේ සත්තු නිතරමින්නේ බයි කොයවෙලේ තමන්ගේ විරුද්ධ. මං ගොදුරගන්න විරුද්ධයෙක් ඇවිල්ල මංව මරණයට පත්කරාමිද කියලා බයින්ඉන්නේ. තින් එච්චර සත්තු බයෙන් ඉන්න කොට පින්වත්න්නේ බලන්න පොඩ්ඩක් හිතන් ඔබම කල්පනා කරලා බලන්න. මේලෝකයේ එහනම් අපි මරණ මංචකයේද තිරිසං ආත්ම භාවයකට යන්න ප්‍රතිසන්ධිස්ථානයේ ලබන්න. හේතු සැකසු නෝතින් හෙම ඔබට කුමක් වේවිද. එනම් හොදට අවබෝධ කරගන්න පින්වත්න්නේ. මේ ලෝකයේ අපට කවුරුත් නෑ. ඔය ඉඩකඩක් තේපල රත්තරම් බඩු. ඔය තියන කිස්සි දෙයක් පින්වත්න අරගන යන්න බෑ. ඕවට ආසාවෙන් ඉන්නත් එපා. පෙරේත ලෝක ඉප දෙන්නේ. පෙරේතෙක් වුණොත් පින්වත්නි කල්ප ගනන් අසූචි සෙම් සොටු මළමුත්‍ර කකා ඉන්න වෙන්නේ. ඉතිං ඊට වැඩිය දුක්විඳනවට වැඩිය හොඳයිඉන්නේ මේ ආසාවන් ගොඩගහන් ඉන්න දේවල් ටිකටික අතහැරගෙන. අඩුමගාන පංසලකටහරි මො කොහ අරි තැකට මේ ටික පූජ කරලා ඇ? ඔය තියන අල්ලන් ඉන්න දේපල වස්තුව මොනවහරි දෙයක් තියෙනවන්නම් ඒ දේවල් දීලා අතහැරල දාලා තමන් මෙලොවින් නිදහසි සමුවරන් යනඒකනි වටින්න පින්වන්නේ ඒකනෙවේද වටින්නේ අන්න එක තමයි වටන්නේ එනිසා පින්වත්න්නේ මේ කාරණාවන් හොඳට අවබෝධ කරගන්න වටහගන්න මේවන් නිතර නිතර අපට කියන්න බෑ අපි මේ වගේ අවස්ථාවකදි ඔබට මේවර හයිලයිට් කරලා එෙම නැත්තම් විශේෂ උදෘත කරලා මේවා කියවා. නිසා ඔබ මේ ුදදුෘ ටක විතරක් මතකතියාගන්න මේ හයිලයිට්ටික විතරක් මතකතියාගන්න. අපිට පින්වත්න අවසාන මෝතෙක් කාගෙවත් හවහරණක් නෑ. කිසි කෙනෙක්ගෙ සරනක් නෑ. ඔබ හිතන වනම් ඔබට අම්මඉන්දීවි තාත්තයින්දීවි සහෝදරයෝ ඉන්දීී ඔබේ ආරක්ෂකයෝ ඉදීවි ඔබේ බිරින්ද දරුව මේ ගොල්ලු ඉඳීී කියල හිතන වනං මතකතියාගන්න පින්වත්නී අරතියනවා. පුත්න්තාමත්ති දනංමත්තිී ඉති බාලෝ විහ්‍යති අත්තාහි අත්තනෝනත්ති කුතපුත්තෝ කුතෝධනන්ති බලන්න අනුවන අහිතන්නේ කොහොමද මට පුත්තු ඉන්නවා මට ධනය තියෙනවා මට දරුවඉන්න මට ධනය තියනවා. බාලයා අනුවනය හෝම හිතලා ඉට පස්ෙ පින්වටනි කුසල් නොකර පින් නොකර ධනය ගොඩගසමින් දරුවන් පමණක් ඇති දැඩිකරමින්. ඔහේ නිකරුණේ කාලයගත කරනවා. මරණමංචකේදී මොකද වෙන්නේ අනිවාරෙන්ම්ම අර ආසාවන්ටික මතක් වෙලා දුගතියට මයි යන්නේ. බාලයා දුගතියට මයි යන්නේ. හිතේකයි කියන්නේ තමන්ට තමන්වත්නේ අත්තාහි අත්තනෝ නත්තිී. තමන්ට තමන්මත් නැතිකල්හි කුතෝ පුත්තෝ කුතෝ දනම් කුමන පුතෙද්ද කුමන ධනයදද. එනම් ඒනිසා පිංවත්න අපට කවුරුත් නෑ මේ ජීවිතය තුළ. ඔබ හිතනවනම් ඔබට අරයයිදී මේ අයිදී කියලා. ඒ කිසි කෙනෙක් නෑපින්ංවත් ඔබට මේ ජීවිතය තුළ. අපිට සිටින්නේ අපි පමණයි ආයි වෙන කාගෙවත් සරනක් නෑ. ඉතිං මරණ මංචකයේද සිතුවිල්ල, කුසල් සිතකට පරිවර්තනය කරගන්නට ඔබ ඉතාම දක්ෂවිය යුතුයි. ඔබට පුළුවන්කම තිබියයුතුයි මරණ මංචකයේදී කුසල් චේතනාවක් අනිවාරයෙන්ම අවධිකර ගන්නට. ඉතින් එහෙම අකුසල් චේතනාවක් අවධිකරගන්න කෙනා තමයි පිින්වත්න සුගතියකට යන්නේ. දෙවිවරු අතර උත්පත්තිය ලබන්නේ. දෙවියන් අතර උත්පත්න්තිය, ලැබීමට කළයුතුවන්නේ කුසලයමයි සෑහැමවිට මරණය ඉදිරියේ අසරණ නොවීමට පිහිටට ඉන්නේ කුසලයමයි අප සැමට පලන්නනේ එනම් පින්වත්න්නේ අපිට කුසල් සිතමයි පිහිටට තියෙන්නේ. මේ කාල වකවානුව තුළ ඔබ හිතන වනා කුසලය අවධි කරගන්නට අනි වාරෙන්ම පින්වත්න. ඔබට ජයග්‍රහණය නියතයි. මොකද දැන් ඔබ මරණ මංචකය තුළ ජීවත්වෙන වනම් එක යන දැන් ඔබ මැරෙන්න්න ඉන්නේ. මැරෙන්න ඉන්නකොට, කොයවෙේ මැරුණත් පින්වත්න්නේ ඔබේ කුසල් සිතවද වෙලාන තිෙන්නේ කොේ ේ මිය ගියත්. මරණය වෙන වෙලාව කියන්න බෑන පින්වත්නි අර මුලින් කිව්වේකන පණනම් තනාග පිණිබිඳු වැන්නේ. මරණේ කොයවෙ ලේද කියලා කියන්න බෑපිට. එලිසා පින්වත්න ඒ එනවෙලාවට මාරයා අවිල් අපි වරගන යයි. ඒටකමක් නෑ අපි ඊට කලින් පින්වත්න කුසල් දහම් ටික කරගෙන නිතර නිතර කුසල චේතනාවන් වලින් පුං්ඥාබි සංකාරයන් වලින් සමාදන්වෙලා ජීවත්තනය එකක තමයි පින්වත්නි වටින්නේ. එම නැතිව නොතිීම් පිින්වත්න අපිත් ගොඩාක් අසරන වෙන්න වෙනවා. අසරණ වෙන්න වෙනවා කියල කියන්නේ. අර චුන්ද සූකරික ඌරුවැදගේ කතාව මතකයිදි. හිටියේ සැවැටනුවර ජේතවනාරාමෙන් එහා පැත්ත. නිතරම බුදුබනත් ඇහුුණ. නමුත් ඌරොතමයි මැරුවේ පින් වන්නේ. ඌරොතමයි මරමර් හිටියේ. අවසානි බුදුහාමුදුරුවන්ගේ දම්සභා මණ්ඩ පේට සද්ධයක් එනවා ඌර්රෙක්කගේ කෑගහගා. චුන්ද සූකරරිකය මැරෙන්න්න පාදිි විදිිය. තින් බලන්න සත්තු මරපුය එක විපාකනේ. අරකයන්නේ බුදුබණ අසමින් සිත සත පායේ කුරුපනකම්හැර පියඒ පයේ පරපණ නැසුුවෝත් කවරඋපායි අපමන දුක්දෙයි. ස අපා අන්න නිසා පින්වත්න අප්‍රමාණ දුකක් විඳින්න වෙනවා සතරාපාගාමී වෙලා තමන්ට මේ පරපණ නැස්සූ සත්තු මැරුව. ති එනිසා පින්වන්නේ පුළුවන් තරන් අපි කුසල් සිතම අවධකර ගණ්ඩ ඕන. එන දැන් අපි හිතම කොහෝ මරණ මංචකයේදී අපි දීපු දානයක් කොහොමද සිහිකරගන්නේ. ගෙදරට ස්වාමීන් වහන්සේලා වඩම්ම වනවා. ඊළඟට පින්වත්න ප්‍රනීතව පිළියල කරපු දානයේ අග්‍රභාගේ බුද්ධ පූජාවට පූජා කරනවා. දෙම මෙහෙම කියනකොට බොට චිත්තරූප මැවෙනවනේ. හිත ඇතුළ ඔබට මතක්කෙනවන්නේේ ඔබ ගදරදී පුදානයක් ගැන. පංසලටහරි යරන්ගේ පුදානයක් ගැන මතක්කෙනවනේ. ඉට පස්සේ පින්වන ඔබ දම්ඹදීව වන්දනාවක් යනවා. ගිහිල්ල බුදු වු පන් ස්ථානය ඊළඟට දම්සක් පැවතුන් සූත්‍රයේ දේශනා කරපු ස්ථානය, ඊළඟට ද්‍යේත වනාරාමේ පිටි භූමිය. ජයශ්‍රී මහාබෝධීන් වහන්සේ මේ ආදීදේවල් පිල්නිිමාන් මංචකයට පත්ච්ච තැනාපි දකිනවා. අන්න එහෙම දකින තැම්පින්වත්නී අපේ සිහට දැන් එන්න ඕන මොකද දැන් ඒ අවස්ථාවක් ද මරුණ මංචකයක් පැනිි අවස්ථාවකද පින්වත්න්නේ මේ ලෝකයේ තියෙන දේවල් සියල්ල අපට අතහරන්න සිද්ධ වෙනවනේ. ඒ ආතාරන්න සිද්ධ වෙනකොට පින්වන්නේ බදාගනි ඉන්න එක නැති කරගන්න සිතක් ඇති කරගන්න පැයි දැම්ප. අරණමංචකයකයන් නිතා මාසරන මොහොතා. ඒ වෙලාවේ විඤ්ඥාණයෙන් කය වෙන්වෙනවයි කියන එක. ඒක යන්න මේ රූපකාය තුළින් විඤ්වාණය ගැලවෙලා යනවා. එතකොට මේ විඤඥානය ගැලවෙලා ගිහිල්ලා තවත් තැනක් අල්ලගන්නවා. එවෙලම පින්වත්න්නේ ඒක හරියට වෙන්නේ තප්පරයක් ෂණයක්වත් ඇතුළත ඒක ඊටත් වඩට අඩු කාලයක් ඇතුළත තම මේක වෙන්නේ. කූඩැල්ලෙක් ඒන්නේ. කූඩැල්ලෙක් අල්ලං නිස්ථානය අතෑරින්නේ, තවතනක් අල්ලගන විසක් එහෙම නැතෝ නෙවෙේනි ඒවගේ තමයි පින්වත්න්නේ බුදුහාමුදුර වදාාරන්නේ මේ සිත්ත මේ විඤ්ඥානය. ඉක්මනින්ම නැවත මෞකුසක් අල්ලගෙන තමයි මෙතනත් අහරි නිති ඒවාගේ පින්වත්න්නේ මතකතියාගන්න ඕන මෙතනින් ගැලවෙලා යන්නකොට. කුසල් සිත තුළ තමන්ගේ චිත්ත සමාධි ඇතිකරගන්න තමන් උත්සහගන්නට ඕඩ. කොච්චර කලබල වෙලා හිටියත්. වට පිටාමිනිස්ු කළබලවෙේ අනේ අම්මිය යන්නේ යන්නේ තාත්තමිය යන්න හදන්නේ අනේ මගේ පුතාදරුවමිය යන්න හදන්නේ කියලා ස්පිරිතාලෙදි ගෙදරදි සම් දෙවනක් කරයි සමහරවිට පින් වන්නේ. හැබැයි ඔබ කළබල වෙන්නේ පා. මතකතියාගන්න කවුරු කොහොම කෑගැහුවත්. ඔබේ බිරිඳ ස්වාමයා දරූ කවුරු කෑගැහුවත්. ඔබේ අම්මතාත්තා කොහොම හැසිරුනත් ඔබ තමයිදැම් මැරෙන්න සූදානමිංඉන්නේ මරණ මංචකය ඔබයි ඉන්නේ. තින් ඒනිසා පිින්වත්න ඔබ නිත්තරම හිතන්න නිත්තරම කල්පනා කරන්න මම මැරුණොත් එහෙම. මේගොල්ලො අඩන දොඩන වැලපෙන කවුරුත් මාත්ත එක්කෙන්නේ. හැබැයි මේගොල්ලො කෙරෙහි මගේ සිත ඇලුනොත් එහෙම. මගේ අම්ම කෙරෙහි වේවා මගේ තාත්තා කෙහිවේවා මගේ දරුව කෙරෙහිවේවා, බිරිඳ ස්වාමයා කෙරෙවේවා මේ කවුරු හරි කෙරෙහි මගේ සිත ඇලුනොත් එෙම අනිවායම මට හොඳ බවයක් ලබාගන්ට බැරිවෙනවා. යනිසා මම කළයුත්තේ මගේ ජීවිතය සුව පත්කරන් අන්න එතන දව භාත්මාර්ථකාමී වෙන්න ඕන. නැත්තං එතනදි මේ අනුන්ට කරන්න කියලා අනුන් වෙනුවෙන් කෙල් අනේ මං මරුණුත් මගේ දරුවන්ට මොක් වෙයිද. මං මැරුණුත් මගේ ස්වාමයාට බිරිඳට මොකක් වෙයිද. මගේ දේපලවලට මොනාවෙද ඕහවා ගන හිත හිත ඉන්න වෙලාවක් නැපින්වත්න්නේ. මැරෙනකොට ඕවා ගැන අබමල් රියනුවෝකින්වත් ඉතන්න වෙලාවක් නෑ. හේතුව තමයි දැන් ඉන්නේ තමන්ට තමන් විතරයි. තමන්ට තමන් තනියම යන ගමනක් තියෙන්න්නේ. එතකොට පින්මත් නෙතනී දං ඔය අම්ම වැඩකුට්නෑ තාත්ත වැඩකුට්නෑ දරුමල්ල වැඩකුට්නෑ ගෙල් දොරවල් වල ඉඩකඩංවල ඔප්පු තිරප්පු වැඩකුට්නෑ. ඔය සියල්ලම දාලා දනය දාලා, සල්ලිදාලා. සේපපෝල ගොඩ ගහපුේ්වයි අරවයි මෙව්වයි රත්තරම් බඩු කනකර ඔක්කෝම තියල යන්න පින්වන්නේ. ඉතින් ඒනිසා මතකතියාගන්න ඕන මේ කිසිවක් මෙලොවින් අරගනයන් නැති මම තනිව ගමනක් යායුතුයි. ඒකට මම කුසල් සිත අවධකරගත යුතුයි කියන තැන තමන් ජීවත් එෙන්න්න ඕන පින්වත්නි. ඉතින් ඩැන් ඔන්න ඔොහොම තමං මරණ මංචකයට සූදානම්ිය යුත්තුයි. දෙම් බලන්න පින්වත්න්නේ එතකොට තමංව තමන් අධ්‍යනය කරගන්න. තමංව තමන් උපමාවට ගන්න මෙතැනද. දැම් පින්වන්නේ මනා නිතරම හිතන කාරණාවත් තමයි. මරණ මංචකයේදී මට අඩුමගාන මෙයාත්ී සෝහන්වත් එන්න බැරිවුුණෝත්. අඩුමගාන මාර්ගපඵලයක් ලබාගන්න බැරිවුුණොතු. සුගතියකට සිත පිහිටුවා ගන්නේ කෝහමද කෙනෙක් සහරවටම විහිළුවට දකින්න පුළුවන් හිනාවෙන්න පුළුවන් පින්වත්න ඒ අපට ගැටළුවක් නෑ මොකද අපි කුසල් චේතනාවක් තුළ හිත හදාගන ජීවත්වෙන තරමටම තමයි අපිට මේ ලෝකයෙන් හොඳ මරණයක් කියන දෙයක් අත්කරගන්න පුළුවන් නැත්තා අරණ මංචකය හරි භයානකයි ඉතින් පින්වත්නි මමනං නිතර හිතන කාරණාවත් තමයි අඩුම ගානි සුගති ආත්ම භාවයකට යන්න අෛත රජාණන් වහන්සේ නමක ළඟ ඇපඋපස්ථාන කරන දෙදිව පුත්‍රයහරි දෙවියෙක් හරි වෙන්න. ඊනකට පින්වත්න්නේ බෝධිරජාණන් වහන්සේ නමක් අභියස බෝධීන් වහන්සට නිතර වන්ධනාමාන කරන බෝධීන් වහන්සට ඇප උපස්ථාන කරන දෙවියෙක් දිවේ පුත්‍රේහරි වෙන්න එට බස්ස පින්වත්න්නේ කොහෙේ රි තැනක පින් සිද්ධ වන තැනක උත්පත්තිය ල බල පින් කරගන්න තැනකට යන්න තමයි අධිෂ්ඨානය තියෙන්නේ පින්වත්න්නේ වැෙන මොක්ත්න්නේ. ඇතරම දැම්ම මේ ගොඩාක් මාත්තක කතාාවතා කරන අයටමං කියලා තියෙනවා මට මේ කරන හැම පින්කමකින්ම මට එච්චරයි යෝන. මොකද නැත්තං මගේ පිටට කවුරුත්නය මගේ දායකෝ ඉන්නව දොය හිනාාවෙන කට්ටිය හරි අඩන කට්ටිය හරි මැරෙද්දී ඇවිල්ම මැරුණට පස්සේ දේය දිහා බලන් ඉන්න කට්ටිය හරි. කවුරුත් නෑන පින්වත්න්නේ අවසායට ඇවිල්ල දේහේ බැලුව පිච්චවා යයියන්න. එතනින් පස්සේ කවුරුත්ම නෑ පින්වත්න්නේ එනිසා මතකතියාගන්න ඕන මම මට මම විත්තරයි. එනිසා මම හිතනවා සුගතියකට මම යනවා. මම හිතනා මං සුගතියකට ගිහිල්ලා මම සුගතියක් තුළ මගේ ජීවිතේ තවත් පිණින් පෝෂණය කරදන්නවා. මං ප්‍රාර්ථනා කරනවා සම්මාධිට්ටික සුගතියක්. ම ප්‍රාර්ථනා කරනවා සම්මාදිිට්ටික දෙවියෙක් වේවා කියලා. හේතුව තමයි සම්මාධිට්ඨික දෙවියක් වුණොත් තමයි පින්වත්නී සම්මාදිිට්ටික දේවාත්යක උත්පත්තිය ලැබො තමයි. නි වාරයෙන්ම සම්මාධදිට්ික දෙවරුන්ගෙන් බනාහන්න පුළුවන්. අපි කියමුකෝ ජාතුන්ම හාරාජික දි්‍යලෝකය, තාවතිං සදිවලෝකය, තුසිතදි්‍යලෝකය, නිමන්රතිදිවලෝකය, පරනිමිත වසවර්ති දිවලෝකේ මේ කුමන දිව්‍යලෝකයක වුණත්. සම්මාධිට්ටික දේවාත්මයක් ලබනව නම් පින්වත්න. ඒ සම්මාධිට්ටික දේව ආත්මය තුළදී. පෙර බුදුවරුන්ගෙන් බනාහලා, සෝවාහංවෙච්ච, සකදාගාමී වෙච්ච, අනාගාමී වෙච්ච. හ ප අරිහත් පලේ ලැබු දෙවිවරු සම්මාධිට්ටික දෙවිවරු සුගතියේ ඉන්නවා. උන්වහන්සේලා පින්වත්න නිතර බණ කියනවා. දැන් ඔය පුර පසලොස්සක පොයදවසේ සුගතියේ සුදම් සභාව සුධර්මා දීව සභාවට වඩිනවා සක්‍ර දේවේදයන්ගේ පණ්ඩුකම් බල සයිලාසනයේ එදාට සුදම් සභාව තමයි තැන්පත්වවෙන්නේ. එතකොට සුධර්මා දිීව සභාව තනිකර ධර්ම මණ්ඩපය යොදුන් පංසීයක් දිගයි යොදුම් පංසීයක් පළලයි. දෙවිවරු ඇවිල්ලා මේ සුදම් සභාව සුධර්මාවගේ දිව්‍ය සභාවය බනාහනවා. පින්වත් එදාට සක්‍රදේවේද්‍රයන්ගේ ආසනය සක්‍රදේවේද්‍රියන්ට බහින්න වෙනවා. එදාට රහද දිව පුත්‍රයෙක් තමයි රහදදිව්‍ය පුත්‍රයෙක්කෝ යම් කිසි දෙවියෙක් තමයි මේ ස්ථානය බණ කියන්නේ. දෙවියෙක්කෝ බ්‍රහ්මයෙක්කෝ තමයි බණ කියන්නේ සම්මාධිට්ටික දෙවිවරුන්ගේ එකතුවක් සම්මාධිට්ටික දෙවරුන්ගේ සමතියක් තමයි මේ සුදර්මා දිව්‍ය සභාව කියලා පෝය දවස රැස්ෙෙන්න්න පින්වන්නේ. එතන් ටරැස්සලා ධර්මය පිළිබඳව සාකච්ඡා කරලා. ගැඹුරු දහම්කාරණ පිළිබඳව කතිකා කරලා. දෙවියන්ට හොඳ ධාරණ ශක්තියක් තිනන පින්වන්නේ දෙවියන්ට දිව්‍ය විඤඥානය තියෙනවා බලන්න දෙවියක් වුණට පස තියෙන තියෙන සැප සම්පත්. දිව්‍ය විඤ්ඥානයේ තියෙනවා. පහසුවෙන් යමක් අවබෝධ කරගත හැකි වැටහීමේ නුවන තියෙනවා ඒවගේ තමයි දෙවියන්ට බනෑසීමේ ප්‍රඥාව තියනවා. අන්න බලන්න දෙවියක් වුණොත්තේම තියෙන සම්පත්තික. තිං ඔබට බැලිද මරණ මංචකයේදී දෙවියෙක් අතරට යන්න දිවිආත්මයක් ලබන්න උත්සාහ කරන්න. අර හරියට කවුද දනංජානි බමුණ වගේ. දනංජානි බමුණ මරණ මංචකේදි තමන් කරගත්ත පව්වැඩ ඔක්කම කියවන්න ගත්තා. සැරියුත්තා මුදුරගි ගිහිකාල යාලු එක් දනංජාන කියන්නේ. අවසානයේ පින්වාත්නී සාරිපුත්‍ර මහරහතන් වහන්සේ. දනංජානි බමුණගේ නිවසට වැඩම කරලා දනංජානි බමුණට බණ කියනවා. දනංජාන ති ඔබ දැන් නිරේ උත්පත්තිය ලබන්න යන්නේ. ගිනි ජාලා පේනස්වාමීනි මට කියවා. දනංජානි බුණ. එඒනම් දනංජානි ඔබ කරපු කුඩා හෝ කුසලයක් තියෙනවද. සහිකරගන්න කිව්වා. එම සහිකරගෙන යනකොට දනංජානිට සාරි පුත්‍රම හරහතන් වහන්සේ වදාරනවා. දනංජානී නිරයට වැඩිය හොඳ ලෝකයක් තමයි අසුරාපාය. ුර ෝක හොඳයි නේද කියලනවා අනේස්වාමිනි අසුර ලෝක හොඳයි කියනවා. අසුරහපායට වැඩිය හොඳ ඇතැනත් තමයි පෙරේත ලෝක අඩුම ගාන කැහිසෙම් සොටු හරිතියෙනවා. හොඳයි කියනවා පරේත ලෝකයේ. පෙරේත ලෝකයට ඩිය හොඳයි නේද තිරි සංලෝකය. කාම සම්පත් පඳමින් ඔය බල්ලෝ බලල්ලු අපි දන්නවා මහ මාලිගාවල හැදෙන සත්තු හොඳ කෑම බීම කමින් ජීවත්ත වවා ඊට වැඩිය පරේතයන්ට වැඩිය තිරි සංලෝක හොඳයි කියලා කියනවා. සත්තරාපායෙන් අයින් කළ දනන්ජානිව ගන්නවා. මනුස්ස ලෝකයටට මනුස්ස ෝකෙන් අයින් කරල ගන්නවා සදිව්‍ය ලෝකයන් වලට සදිීව්‍ය ලෝකයන්වලින් ගන්නව පින්වත්ති බ්‍රක්්මලෝක විස්සකට, බ්‍රහක්ම ෝක විස්සය අතර කරනවා. පින්වත්නී එතනම් පස්සේ දනන්ජාන ඉහළම බ්‍රක්්මතලයක උත්පත්තිය ලබනවා දනංජානි අනාගාමී පලයට පත්වනවා ඒදී. තින් බලන්න ඇතරම පින්වත්න මේ මෙතන බොරු දේශනාවක් නෙවේ තියෙන්නේ දනජනි සූත්‍රයේ කියල බලන්නක දනංජානි මනට දේශනා කරපු සූත්‍ර දේශාව. තින් ඒනිසා මේ බොරු දේශනාවක් කියලා කෙනෙකුට කියන්න පුළුවන් මේක එහෙම පුළුවන්ද පෞවැඩ කරලා කරලා සුගතියට එක් කරන් යන්න. රහතන් වහන්සේ නමක් ආශ්‍රය කරනවන රහතන් වහන්සේ නමකට පුළුවන් පින්වත් අනිවාර්යෙන්ම ඒයව සුගතියකට එක්කරං යන්න. වැඩේ තියන්නේ දැන් අපේ කරුමට රහතන් වහන්සේලා නෑ හොර රහත්තු තමයි හැමතැනම ඉන්නේ. තිය නිසා කවුදරහත් කවද නොරහත් කිය හොයාගන්න බැරිතත්වයක්ත් මයි දැන්තියෙන්නේ. තිය නිසා සුගතියකට තමන්ව. පත්කරවන්න දක්ෂ කෙනෙක් හිටියයනම් රහතන්වාසෙනනමක්ම වෙන්න ඕ නෑ අඩුමගානි සෝහන් පලේටවත් පත් එච්ච කෙනෙක් හිටියන. ධර්මමාර්ගේ තුළ නිවැරදිව ගමන් කරන කෙනෙක්ත් අඩුම ගාන හිටියන තමන්ට පුළුවන් නිදහසේ ඇත් දෙක පියාගන්න. ඉතින් ඒනිසා පින්වත්න්නේ හොඳට අධිෂ්ඨානයක් ඇතිකරගන්න. හොඳට කල්පනා කරන්න ඔබ මරන්න මංචකයේදී. අසරණ වන්නේ නෑ. මමත් කෝමහරිී සුගතියක සිත පිහිටුවාගෙන. ඒ දිහරි අඩුම ගානි මාර්ගඵලයක් අවබෝධ කරගන්න. මගේ මරණ මං්චකයේදී මං කුසල සිතක් අවධිකරගන්නවා. මංකරගත්ත දානයක් චීලයක් භාවනාවක් සීකරගන්නවා කියලම. අධිෂ්ඨානයක් ඇතිකරගන්න. හැම දෙනාටම මේ බණපදය ඉවහල් වේවා කියල ප්‍රාර්ථනා කරමින් අවසාන වශයෙන් මේ කවිපදේ මම කියන්නම්. සුගතිය සැමටම. විවරම වේවා කුසලය තුළ සීත සුවපාත්න් වේවා මරණයේ ද ආස රණනොම වේවා සියලු දෙනාලොව සුවපාත්න්වේවා. සියලු දෙනාලෝව සුවපාත්වේවා සාධ සාධූ සාදුූ. ශ්‍රද්ධාවන්ත පින්වත්න අද සිතනිවන බුදුබන YouTubeුටයුබ නාලිකාව ඔස්සේ විකාශය කරන්නට ය දුන මෙඋතුම් වූ සද්ධර්මාණු ශාසනාව වෙනුවෙන්. පින්බර දායකත්වේ ගෙන කටයුතු කරන්ටඒ දුනේ බෙලියත්ත ඔවිලාන මහගෙදර නිවසේ. අධංචි පින්වත්න් විල්ලද්දර ගමගේ සුනිලාවති සැඳහැවත් කුල උපාසිකා මාතාව දැනට අසනීපතත්වයෙන් පසුවනවා. එතුමියට නිදුක් නිරෝගී සුවපත්භාවේ දීර්ඝාවෂ ප්‍රාර්ථනා කර මිනුත් එතුමිය යම් ප්‍රාර්ථනීය බෝධයක් තියෙනවනම්. ඉක්මණින් ඒ ප්‍රාර්ථනීය බෝධයෙන් පහසු මාකාරෙන් සුක පටිපදාවෙන් මේ සම්මා සම්බුද්ධ ශාසනයක් තුළ ධර්මා අවබෝධය සාක්ෂාත්වේවායි කියන. උදාර ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන අද සිතනිවන බුදුබන YouTubeුටයුබ නාලිව ඔස්සේ මේ උත්තුම් ධර්මානු ශාසනාවට පින්බර දායකත්තේ දරනවා. එතුමියගේ වැඩිමහල් දියනියවන සෝමලතා එදිරිසිංහ මහත්මිය බෑනනුවන් වන කෝරලගේ කෝරලේ ආරච්චිගේ සිරිපාල මහත්මා මනපුරන්තිදෙන සහ මිනිබිරිිය ඇතුළු පින්වත් පිරිස විසින්. ඉතින් ඒ ඇත්තන් බලාපොරොත්තුව ආකාරයටම තමන්ගේ ආදර්බර අම්මට, සගතියක් විවර කරලා දෙන්න. එතුමිය හරි වයසයි. එතුමිය දැඩිවගිලන් වෙලා ලෙඩෑන්දේ පසුවන්නේ. තේනිසා ඒ අම්ම ික්මන් සුවය ප්‍රාර්ථනා කරමින්. එතුමියයට යම් කිසි කුසලයක් අත්කරලා දෙන්නට. එතුමියයට බනපදයක් අත්සව වන්නට. එතුමිය ලෙඩෑන්දේ ඉන්නකොට ඒතුමියට යම් බණපදයක් ඇහිලා. එතුමියගේ සිත කුසලයක සමාධිමත් කරවන්නට තමයි. ඒ දරුවාද කල්පනා කරලා. මේ බණපදය අපේ සිතනිවන බුදු බන යුටුබ් නාලිකාවඔස්සේ විකාශය කරවන්නට ඒ දුනේ. යුතින් අපි සෙත් පතන ආශුරුවාද කරනවා. පිල් අද්දර ගමගේ සුනිලාවත්ති සැඳහැවත් කුල උපාසිකා මාතාව, ඇය කුල උපාසිකාවක් වෙන්නේ දම්ඹදිව වන්දනාමාන කරලා තියනවා පුන් පින් රැස්කරගන තියෙනවා විශාල කුසල් ධර්මයන් එතුමිය සිද්ධකරගන තියනවා. එනිසා කුල උපාසිකා මාතාවක් ඇය ඒවගේම තමයි. ඇයට සෙත්පතමින් ආශුරුවාද කරමින් ඒ දරුවන් බලාපොරොත්තු වෙනවා සෙසු අරමුණු හැටියට සමස්ථ මියගිය සියලූම ඥාති වර්ගයාට පින් පැමිණවීමටත් ඒවගේම දේශකයණන් වහන්සේ වන අපටත් පහසුවෙන්ම ධර්මාවබෝධය ලැබීමටත් දෙදව්ලෝට අධිපති සක් දෙවිඳුන් ඇතුළු අල්පේශාක්‍ය මහේෂක්්‍ය සම්ය දෘෂ්ඨික දෙවිදේවතවන් වහන්සේලාට පින්ගනුමෝදන් කිරීමටත්. ඒ උතුම් පින හේතුවාසනා වේවා කියල ඉතාම කෙටියෙන්. අදහන්රලා ඉතිං අපි හැම දෙෙනම ප්‍රාර්ථනා කරනවා මේ උතුම් ධර්මාණු ශාසනාවේ ආනුභාව බලයෙන් අදමි උත්තුම් ධර්මාණු ශාසනාවය ප්‍රධාන අරමුණ හැටියට බලාපොරොත්තුව හැටියට තබා ගනෙන බෙලිියත්ත ඕවිලාන මහගෙදර නිවසේ පදිංචි විල් අද්දර ගමගේ සුනිලාවති පින්වත් සැඳහැබර උපාසකම් මට නිරෝගී භාවේ දීර්ඝාාවෂ ලබේවා. ඇයට යම්කි මාරාන්තික අසනීපතත්වයක් තිබෙනවනක්. ඒවා සියල්ලම දුරුවෙලා නිරෝගී සම්පත්තිය දීර්ඝෞෂ ලබේවා. එතුමියගේ සිත කුසලය තුළම සමාධිමත්වේවා. එතුමියයට කායික සැනසිල්ල මානසික සැනසිල්ල උදාපත්වේවා. සියලු දුක්දොම්නස් කරදරබාදක ඒ සුනිලාවත අම්මගේ ජීවිතයෙන් දුරුවෙලා ඇයට නිදුක් නිරෝගීභාවය දීර්ගෞෂ්‍ය ලැබේවා කියලා අපිසෙත් පතනවා. ඉක්මන් සුවය නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. එඒවගේ තමයි පහසුම ආකාරෙන් සම්මා සම්බුද්ධ ශාසනයක මේ සසරදුකින් මිදන්න එතුමියට කුසල් සිතම අවදිවේවා කියලා ලෙඩෑදේ ඉන්න ඒ අම්මට අපි සෙත් පතනව ආශ්ුරුවාද පාර්ථනා කරනවා. ඉතින් එතුමියගේ වැඩි මහල් දියනිය වන සෝමලතා එදිරිසිංහ මහත්මියයටත් බෑනනුවන් වන කෝරලේ ආරච්චිගේ සිරිපාල මහත්මාටත්. මුණපුරන්ති දෙනාට සහ මිනිබිරියටත් අපි. ත් පතන වාශුරුවාද කරනවා ඒ සැඳහැවත් කුල පින්වත් විල්ලද්දර ගමගේ සුනිලාවති මෑණියන්ගේ වැඩි මහල් දියනිය වන සෝමලත් අ ඉදිරිසිහ මහත්මියගේ දරුවක් තමයි ඒ මුුණපුුරෙක් තමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ දේශනාවෙනුවෙන් අපට ආරාධනා කළේ කිසි විටකත් ඔහුගේ නම සඳහන් කරන්න එපා කියලා අපට සඳහන් කලා කිසි විටත් ඔහු ඒවට කැමති නෑ ඉතිං නම සඳහන් කරගන්න අවශ්‍ය නැති බවයි අපට එත්තුම සඳහන් කළේ නමුත් හොම ්‍රදධාවෙන් ක්තියෙන් යුක්ව මේ ධර්මාණු ශාසනාවට එතුමාගේ සැඳ හැබර දායකත් එකතු කරමින් අම්මතාත්තා එවගේම අනෙකුත් සොහයුරන් දෙදෙන සොහිුරිය ඇතුළු හැමෝම එකතු වෙලා. තමන්ගේ ආච්චි අම්මට තමන්ගේ මෑනියන්ට සෙත්පතමින් ආශුරුවාද කරමින් එතුමයට හොඳ ජීවිතයක් උදාකරලා දෙන්නට. එතුමියයටට කුසල්සි අවදි කරවන්නට. මේ උතුම් ධර්මානු ශාසනාව සිද්ධකරගත්තා ද සිතනිවන බුදුබාන යු නාලිකාවෙන් කියලා. හැම දෙනාම සතුටු වෙන්න ඕන. ඒම සතුට වෙන ගමන්, අපි ැස්කර ගත්ත සියලුපින් තාර්ථනාකරපු ආකාරයටම දෙදෙවුලෝට අධිපති මහානුභාව සම්පන්න, සක්‍රදේවේන්ද්‍ර දි්‍යරාජෝතමයණන් වහන්සේට. අනුමෝධංකරමු අනුමෝදං වීවා. උන්න්නහන්සේ මේ සියලුපින්, අනුමෝදං වෙලා සක්‍රදේවේද්‍රයන් වහන්සේ ඇතුළ සම්මාධිට්ටික දේව ම්ඩලේ සියලුම දෙවියෝමේ පින් අරගෙන. ක්මලෝක විස්සකරාධිපති සහන්පති මහා ්‍රක්්ම රජෝත්තමයායණන් වහන්සේ ඇතුළු. සියලුම බ්‍රක්්මරාජවරුමේ පින් අරගෙන අප අපගේ ජීහිවිත. කලට වේලාවට ්‍රැකදේවා ආරක්ෂාකරදේවා. දෙවියෝ විශේෂෙන් මධම ආශුරුවාද කරන්න බලාපොරොත්තු වෙච්ච පින්වත් විල් අදර ගමගේ සුනිලාවතී ආදර බරමෑණියන් ඇතුළු. සියලු දෙනා රැකදේවා ආරක්ෂාකරදේවා. දෙවියෝ පතන බෝධියකින්. උතුම් අමාමහනිවනිින් සැනසේවා. ඒගේම මියගිය සෙසු මළගිය සියලු ඥාතිීන් සිහිපත් කර ගමු, ඒ හැම දෙනාටමත් මේ පින් හේතුවාසනාවේවා. ඒය අයගේ පරලොව ආයිතිභාවයක්න් සුවපත්වේවා. ඒවගේ රට ජාතිය වෙනුවෙන් දේ පිදූවිරෝධහර අපගේ අණවිරුවන්ටත් අපවත්තී වදාළ සියලූමේ අතිවරයන් වහන්සේලාටත්. මේ උතුම් කුසල් දහම් හේතුවාසනවීම තුළින්. මියගිය සියලු ඥාතීන් තත් උතුම් මගඵල පිළිවලින් චතුරා ආරෙ සත්‍යධර්මයම අවබෝධ වේවා කියලා අපි. දෙවියන්ට මියගිය ඥාතීන්ට පින් දෙමු. ඒවගේ සුනිලාවති මෑනිියන්ගේ දාබර වැඩිමහල් දියනිය සෝමලාතා ඉදිරිසිංහ දියනයටටත්, බෑනන්ුවන්වන කෝරල යාරච්චිගේ සිරිපාල මහත්මමාටත් මුණපුුරන්ති දෙනාටත් මිනිබිරිටත්. නිදුක් බව නිරෝගි බවදීර්ගෞෂ ලැබේවා විදෙස් ගතවෙලා ඉන්නේ මුණපුුරා ඇතුළු. හැම දෙනාගේ රැකී රක්ෂ කටයුතු ව්‍යාපාර සාර්ථක වේවා සියලු සම්යයක් බලාපොරොත්තු පැටුම පැතුන් ඕනෝන්ගේ ඉටු වේවා කියලාපි. සෙත්පතමින් ආශුරුවාද ප්‍රාර්ථනා කරමින්, එවගේම ඒ පවුලේ අනෙකුත් ඥාතිී නැතුළු සියලු දෙ නාටමත් අපි සෙත්්පතමින් ආශුරුවාද කරමින්. විශේෂයෙන්ම අපේ අසනීප වෙලා ඉන්න. සැඳැහැවත් කුල උපාසිකා මාතාවක් වන. බෙලියත්ත ඔවිලාන මහගෙදර නිවසේ පදිංචි පින්වත් විල් අද්දර ගමගේ සුනි ලාවතී ධයාබර මාතාවට ඉක්මන් සුවේ ප්‍රාර්ථනා කරනවා නීරෝගී භාාවය ප්‍රාර්ථනා කරනවා. නැවත නැවත ඇයට ප්‍රාර්ථනීය බෝධියකින්ම මඟඵල නිවන් සාක්ෂාත් කරගන්නා පිාශුරුවාද කරනවා. ඒවගේම තමයි විශේෂයෙන්ම අද ප්‍රාර්ථනා කරනවා මේ ධර්මශ්‍රවණය කරපු. ලක්වැසි ලෝවැසි අපේ සිත නිවන බුදු බන YouTubeුටබ නාලිකාවශ්‍රවණය කරන පංසීයකට අධික. අපේ ඉන්නවා පංසීජකට අධික සබ් සයිබර්ස්ල ප්‍රමාණයක් ඉතින් ඒ හැම දෙනාටමත් අපි සෙත් පතනවා ආශුරුවාද කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අපි ඔබට සිහිපත් කරනවා. අපේ සිතනිවන බුදුබන බ නාලිකාවත් එක්ක ඒකාස්සු වෙන්නට නිතර ධර්මශ්‍රවණය කරන්නට අපේ දේශනාවන් අහන්න එකතු වෙන්න කියලා. ඉතිං අපේ YouTubeු නාලිකාව, සබස්කයිප කරන්න පුළුවන් අය හැම දෙනාම සත්කයිප් කරලා ඒවගේම තමයි නිතර බනාහන්න කැමැති අය අපේ YouTubeු නාලිකාවේ බෙල්ලයිකන්න ලික් කරලා අපිත්තක් එකතු වෙන්න කියලා මේ අවස්ථාවේ බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. ඒවගේම තමයි අපි කරන පංකම් පිළිබඳවත් පින් අත් ඔබට සිහිපත් කරනවා. විශේෂයෙන්ම අපි ලබන මාසේ අගෝස්තුමාසේ විසි ගණන්වල විසි ගණන්වලා අපි විශේෂ පංකමක් සිදු කරනවා ඒ තමයි. ජලපැන් පූජාව. ජලපැන් පූජාවක් කියන්නේ ඉතාමානි සංසදායක කුසලයක් මේ වස්කාලය තුළ සිද්ධ කරගන්න පුළුවන් මහත්ඵල මහානි සංසදායක පින්කමක්. ඔබට මතක ඇති මේ ජූලි මාසේ දාහත් එනිද පහුගිය කාලවකවානුව තුළ අපගේ ජන්වදිනය නිමිත්තෙන් වියලියහාර පිණ්ඩ පාත චාරිකාාවක් සිදු කරලා ඒ ලැබච්ච වියලිය හාර අපි දුගී දුප්පත් මිනිස්සුන්ට මළුවල ටසුරල බෙදල දුන්නා. ඉතින් ඒ වගේ අපි පින්ගත් ඔබට සිහිපත් කරනවා ජල පැන්. ාව අපි එකට කියන්නේ නලලිඳක් හදනවා. අපි ඒ කතරගම පාරේ තමයි මේ නලලින්ඳ හදන්නේ. ඉතාම දුෂ්කර ප්‍රදේශයක. ඒ මිනිස්සුන්ට වතුර ලබා ගන්නටඒ නලලින්ඳ හදන්නේ බොහෝ දෙනෝදාහත් දෙනාට වතුර අරගන්න පුළුවන් මේ පායන කාලය තුළ ජලයෙන් හරි ඒ අයගේ. අවස නිවාගන්න අපි මේ කට යුත්ත කරන්නේ ඔබ දන්නව ලංකාවට ඇති වෙලා තිබෙන ත්ව මේ මොත වෙනකොට. තින් එඒ නිසා අපි මේ පින්කම් ඉක්මනින්ම සිද්ධ කරන්නයි. අගෝස්තුමාසේ විසි ගණන් වල හරියට තාම විසි ගණන් වල දිනයක් නියම වනේ නෑ. අපි කොහොමරි ඒ සතිය ඇතුළත විසිගණන් ඇතුළත අපි මේ පින්කම සිදු කරනවා. කැමති අයට එකතුවෙන්න පුළුවන් පින්වාන දායක වෙන්න පුළුවන් නලනි දක් හදලා. එහි අග්‍ර පැන්කොටස බුදුරජාණන් වහන්සේට. බද්ධ පූජාව හැටියට පූජා කරලා පැක් පූජාව ැටියට පූජා කරලා. සෙසු පානියය ජලය අපි විිනිස්තුන්ට ලබල දෙන්න පිරිසුදු පානිය ජලයේ ලබල දෙන්න අපි නලඳ හදන්න. තින් ඒ වෙනුවෙන් පින්ත් ඔබට එකතු වෙන්න පුළුවන් දායක වෙන්න පුළුවන් කියලා සිහිපත් කරනවා. ඉතින් ඒ සිහිපත් කිරීමත් සමගම අපේ ලකාවට ඇතිවෙලාති ෙන මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට හැම දෙනාටම ශක්තිය ලැබේවා. ඒවගේම තම අපි හැමෝටම නිදුක් බව නිරෝගි බව දීර්ගාය සම්පත්තිය ලැබේවා. කයික මානසික සැනසිල්ල ලැබේවා. සියලු දොක්දොම් නස් කරදරබාදක අපේ ලංකාදවීපේ වාසේ කරන, ඒවගේම ලෝපුරා විසිරී පැතිරීන්න හැම දෙනාගේම ජීවිතයෙන් දුරුවේවා කිය අපි සෙපත් පතනවා ආශුරුවාද ප්‍රාර්ථනා කරනවා. ඒවගේම මහාබෝධියයේ මහ සෑරදුන්ගේ. නන්ත විදාශිරවාදේ බලය ශක්තිය අපි හැම දෙනාටම නිරතුරුවම ලැබේවා ලැබේවා අවසානයේද අපි හැම දෙනාටමත් දෙවියන් සහිත ලෝකයාටත් මියගිය සියලුම ඥාතීන්ටත් මඟඵල පිළිවෙලින් සුක පටි පදාවෙන් ප්‍රාර්ථනය බෝධියකින් උතුම් චතුරාරය සත්‍ය ධර්මයම සාක්ෂාත්වේවා කියන පැතුමෙන් යුක්තව ඔහොම්මම වන්දනා කරගනිමු ආකාසට්ට ආච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඥන්තang අනුමෝදිත්වාචරන් රකන්තු සාසනං චරන් රක්කන්තු දේශනං චරන් රක්කන්තු සාාවකංතිී ඉදම් මේ ඥාතිීනං හෝතු සුකිතාහොන්තු ඥතයෝ ඉදම් මේ ඥාතිීනං හෝතු සුකිතාහොන්තු ඥාතයෝ ඉදම් මේ ඥාතිීනං හෝතු සකිතාහොන්තු ඥහාතයෝ අභිවාදන සීලිස්ස නිච්චං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයු වන්නෝ සුකම්බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච්ච අතෝනිබ්බාන සම්පත්ති ඉමිනාතයේ සමිජ්ජතුූ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණ ලැබීවා. සාතුූ සාදුසාතු අද. සිතනිවන බුදුබන YouTubeු නාලිකාවී ධර්මදේශනාව පවත්වා වදාළ පූජනීය ස්වාමීන්ද්‍රයණන් වහන්සේටත්. දායකත්වය ලබාදුන් සුදහිමතුන්ට අන්ද. සද්ධර්මය ශ්‍රවනය කළ ඔබ සීරධනාතත් උතුම් නිර්වානාබෝධයම ලැබේවා. සිතනිවන බුදුබන YouTubeුබ නාලිකාවේ අපේ ප්‍රාර්ථනයයි. අපගේ YouTubeු නාලිකාවසේ මෙවැනි උතුම් ධර්මදේශනාවකට දායකත්ව ලබා ගැනීමට ඔබට දැන් අවස්ථාව. විමසන්න. බිඳුවයි හතයි එකයි, හැත්තෑ හතයි, හාරසී විස්සයි හතලිස් තුන. බිඳුවයි හතයි එකයි, හැත්ත හතයි, හාරසී විසයි, හතලිස් තුන. මෙම දුරකථන අංකගේ සමක, වත්සැප්, වයිබ, ඉමෝ යන අන්තර්ජාල දුරකතන පහසුගම් ඔස්සේ සම්බන්ධ විය හැකිය. දිනපතා. තු ර්මදේශ නාශ්‍රපනය කිරීමට අපගේ YouTube නාලිකාව දැම්ම සබස්ක්‍රයි් කරත බා ගන්න බෙල් අයිකනයක්තික් කරන්න සබ්බදානන් ධම්මදා නංචිනාති සියලු දාානයන් පරදා ධර්මදානය ජයගනී ඒවින් වෙන් සිතනිවන බුදුබන YouTubeු නාලිකාවේ අපිත් පෙනැති ඔබට පින්සිතින් ආරාධනා සාතුූ සාධ සාතු